භූමියක් භෝග වගා කරන වලට විශේෂයෙන්ම සොලනේසි කුලයේ භෝග වගා කරන එකට අපිට මූණ පාහන්න සිද්ධ වෙන එකක් තමයි පාංශු රෝග. පසමගින් හැදෙන රෝග මේක වළක්වා ගැනීම සඳහා විශේෂයෙන්ම ජෛක ආයතනයේ තාක්ෂණයේ උඩ අපි දැන් අලුත් ක්‍රමයක් අඳුන්ලා තියෙනවා. ගොවිපල් වලට ගොවියොන්ටත් ඉහළ තාක්ෂණයක් භාවිතා කරන්න හැමෝටවත් එළවලු පැල බද්ධ කිරීම නැත්නම් එළවලු පැල ග්‍රාෆ්ටින් මේකට අපි ඇත්තටම පාවිච්චි කරන්නේ ග්‍රාහක පැලේ සහ අනුජේ වශයෙන් වර්ග දෙකක් පාවිච්චි කරනවා. අපි හැම වෙලෙම ග්‍රාහක පැලේ තෝරගන්නේ පාංශු රෝගෝල සඳහා ඔරොත්තු දෙන ප්‍රභේදයක්. ඒ වගේම අනුජේ වශයෙන් පැලේ පාවිච්චි කරන්නේ වැඩි අස්වන්ද දෙන හොඳ වර්ගයක්. ඇතැම් වෙළඳ පොලේ හොඳ ඉල්ලුමක් තියෙන වර්ගයක් තමයි පාවිච්චි කරන්නේ. මේක අලුත් තාක්ෂණයක්. මෙහිදී වෙන වෙනම ප්‍රභේද දෙක බීජ පැල හදා ගන්න ඕන. සාමාන්‍ය බීජ පැලයක් සති 3ක් විතර සම්පූර්ණයෙන් පස්සේ මෙන්න මේ ප්‍රමාණයට වැඩුණෙන් පස්සේ වර්ග දෙකම ප්‍රභේද දෙකම එක හා සමානට පැමුණෙන් පස්සේ අපිට මේක බද්ධ කිරීම නැත්නම් ග්‍රාෆ්ටින් කරගන්න පුළුවන්. ඒ වගේ තමයි මේක විශේෂයෙන්ම කන්නෙන් කන්නට එකම භෝගේ වගා කරනකොට පසේ රෝග තත්ත්වයේ එන්නේ වැඩි වෙනවා. අනාගතයේදී අපිට මෙම කිසිම භෝගයක් මේ පසේ වගා කරන්න බැරි වෙනවා. ඒකට පිළිමක් වශයෙන් තමයි අපි මේ ඔරොත්තු දෙන නැත්නම් ප්‍රතිරෝධයක් තියෙන භෝගයක් හිතෙන මේ ග්‍රාෆ්ටින් හඳුන්ලා දෙන්න උත්සාහ කරන්නේ. ඉතින් පස්සේ අපි මුලින්ම කරන්නේ වර්ග දෙක මේක ග්‍රාහකය විසින් පාවිච්චි කරනවා, මේක අනුජේ වශයෙන් පාවිච්චි කරනවා. ඉතින් පස්සේ අපි මේ දෙකම ජීවිතත්වයේ තියාගෙන අපි මේක මේ පැල දෙක බද්ධ කරනවා. අපි මුලින් පරීක්ෂා කරලා බලන්න ඕන මේ බද්ධ සන්ධිය සාර්ථක වෙලාද කියලා. එතනින් පස්සේ අපිට මේ බද්ධ සන්ධියේ අනුජේ සහ ග්‍රාහකය වෙන් කරගන්න පුළුවන්. අපි අද සතියකට පස්සේ මේක සාර්ථක වෙලා තියෙනවා. අපි අද කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ගස් දෙක වෙන් කරන්න. ඒ කියන්නේ අනුජේ සහ ග්‍රාහකය වෙන්ගෙන් වශයෙන් ඉවත් කරලා වෙනම ශාකයක් විදිහට වැඩෙන්නේ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තින්නවෙලි දම් කියන එකයි පාදාගොඩ කියන දෙකයි තමයි භාවිතා කරන්නේ. අපි පාදාගොඩ අපි පාවිච්චි කරලා තියෙන්නේ ග්‍රාහකය ලෙසත්, තින්නවෙලි දම් කියන එකයි පාවිච්චි කරලා තියෙන්නේ අපි අනුජය. මෙතින්දී අපි කරන්නේ ග්‍රාහකයේ මුල කොටස තියලා අනුජයේ මුල කොටස ඉවත් කරගන්නවා. මේ වගේ ඉවත් කරලා මේ වගේ අපි ඉවත් කරගන්නවා. එතනින් පස්සේ අපිට අනුජේ ඉහළ කොටස තමයි තියෙන්න ඕනේ. අනුජේ විදිහට භාවිතා කරන එකේ අනු ඒකල ග්‍රාහකයේ ඉහළ කොටස ඉවත් කරනවා. මේ වගේ ඉවත් කරගන්න. එතකොට සාමාන්‍ය පැලයක් මෙතෙන්දී පාංශු රෝග සදා ඔරොත්තු දෙන ග්‍රාහකයෙකුත් පාංශු රෝග සදා ඔරොත්තු දෙන අපිට අවශ්‍ය කරන තින්නවෙලි දම් කියන අනුජය තමයි මෙතන ඉතුරුලා තියෙන්නේ. එතකොට මේක පාංශු රෝග සදා ඔරොත්තු දීමේ ශක්තිය. Thank you.